Hi guys, කොහමද ඔයාලට? ඉතින් මම අද ෂෙයා කරන්න ඉතු වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඕමාන් වල කොහමද පොඩි බබාලට වැක්සිනේෂන් කරන්න කියන තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරනවා කියලා හිතුවේ. ඉතින් වැක්සින් එකට කලින් දවසේ අපි යන්න ඕනේ හොස්පිටල් එකට මෙන්න මේ විදිහට. ඉතින් මන්ද යන්නේ කිම්ස් හොස්පිටල් එකට. ගිහිල්ලා මෙන්න මේ විදිහට ටෝකන් එකක් අරගෙන වේටින් ඒරියා එකේ අපිට ඉන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඩොක්ටර් කෙනෙක්ට, පීඩියාට්‍රිෂියන් කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාලා බබාව පෙන්වන්න ඕනේ. පෙන්නලා අපි ඩොක්ටර් සර්ටිෆයි කරන්න ඕනේ. අපි බබා වැක්සින් එකට හොඳයි කියලා. ඒ කියන්නේ යට උණ හෙම්බිරිස්සා මේ වගේ දේවල් නැහැ වැක්සින් එකට බබා ෆිට් කියලා අපි සර්ටිෆයි කරගන්න ඕනේ පීඩියාට්‍රිෂියන් කෙනෙක්ට කියලා. ඉතින් ડોක්ටර් කෙනෙක්ට අපොයින්ට්මන්ට් එක දැම්මට පස්සේ අපිට මෙන්න මේ වගේ කොලයක් හම්බ වෙනවා. ඊළඟට අපි යන්න ඕනේ මෙන්න මේ රූම් එකට ගිහිල්ලා නර්ස් කෙනෙක් ලව බබාගේ උස බර, ටෙම්පරේචර් මේ දේවල් බලාගෙන ડોක්ටර් හම්බෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට කියන්නේ pink card එක කියලා. මේක තමයි බබාගේ කාඩ් එක. ඉතින් මේකේ තමයි බබා ඉපදුන දවස් ඉඳලා හැම ඩීටේල් එකක්ම මේකේ තමයි ඒගොල්ලෝ ලියන්නේ. ඉතින් ડોක්ටර් මෙන්න මේ කාඩ් එකේ සර්ටිෆයි කරන්න ඕනේ යාගේ සිග්නේචර් එක දාලා හැමදේම normal කියලා. මෙන්න මේ විදිහට සර්ටිෆයි කරන්න ඕනේ බබා වැක්සින් එකට fit කියලා. ඉතින් ડોක්ටර් බබාව පෙන්නගෙන මම ගියා ෆාමසි එකට. මොකද බබාට උණාවොත් නැත්තම් pains වලට අපිට පෙනඩෝල් එකක් දෙන්න වෙනවා. ඉතින් ඒක ගන්න. ඉතින් මේ දැන් ඔයාලා දකින්න කිම්ස් හොස්පිටල් එකේ තියෙන ෆාමසි එක. ඉතින් මෙහි බබාලගේ වැක්සිනේෂන් මේ හැම දෙයක්ම කරන්නේ අවුරුදු දෙකක් යනකම් ගවර්න්මන්ට් එකෙන්. ඉතින් අපි මේ හෙල්ත් සෙන්ටර් එකක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් ඒ රෙජිස්ටර් වෙන්නේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදීමයි. ඉතින් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ මාස 7ක් විතර වගේ වෙනකොට අපේ ගයිනකොලොජිස්ට් අපිට pink card එක වගේ කාඩ් එකක් දෙනවා කොළපාට. ඉතින් ඒකට කියන්නේ green card එක කියලා. ඉතින් මේ green card එකත් අරගෙන අපි ළඟම තියෙන health center එකේ register වෙන්න ඕනේ. ඉතින් බබා ඉපදුනාට පස්සේ තමයි හොස්පිටල් එකෙන් pink card එක දෙන්නේ. ඉතින් ඒකෙදි පළවෙනි vaccination, vitamin දෙනේවා මේ හැම දෙයක්ම කරන්නේ හොස්පිටල් එකෙන්. ඉතින් ඊළඟ vaccination එකේ ඉඳලා අපිට යන්න ඕනේ health center එකට. ඉතින් පහෝද අපි මේ වැක්සින් එකට යන ගමන් ඉන්නේ අපි යන්නේ වාදිකබීර වල තියෙන හෙල්ත් සෙන්ටර් එකට. ඉතින් අපේ ගෙදර ඉඳන් විනාඩි 5ක වගේ දොරින් තමයි මේ හෙල්ත් සෙන්ටර් එක තියෙන්නේ. ඉතින් අපි මේ යන හැම පාරකම pink card එක අරන් යන්න ඕනේ. ඒ වගේම මේ pink card එකේ ડોක්ටර් සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ බබා වැක්සින් එකට fit කියලා. ඉතින් හෙල්ත් සෙන්ටර් එකෙන් දවස් දෙකකට තුර කලින් අපිට ෆෝන් එකට මැසේජ් එකක් එවනවා අපේ වැක්සින් එක ගැන මතක් කරලා. ඉතින් කියන්න ඕනේ හෙල්ත් සෙන්ටර් එකේ ඇත්තටම විනාඩි 10ක් 15ක් වගේ කාලයක් ඇතුළත අපිට මේ බබාට වැක්සින් එක කරගෙන ගෙදර එන්න පුළුවන්. ඉතින් මේ වැක්සින් එක බබාට දුන්නට පස්සේ ඊළඟ වැක්සින් එක ගන්න තියෙන්නේ කවද්ද කියලා ඩේට් එක දාලා ඒගොල්ලෝ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ වාදි කබීරවල හෙල්ත් සෙන්ටර් එක. ඉතින් අපි දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් ඇතුළට ගිය ගමන් රිසෙප්ෂන් එක ඒරියා එකට අපි දෙන්න ඕනේ අපේ pink card එක. එතකොට ඒගොල්ලෝ සිස්ටම් එක අප්ඩේට් කරගන්නවා අපි මේ වැක්සින් එක ගත්තා කියලා. ඉතින් ඊට පස්සේ වේටින් ඒරියා එකේ ඉන්න තමයි තියෙන්නේ. ඒ අතරේ වැක්සිනේෂන් රූම් එකට අපි pink card එක දෙන්න ඕනේ. ඉතින් මේ පළවෙනි රූම් එක තමයි වැක්සිනේෂන් රූම් එක. ඉතින් ඒකට pink card එක දුන්නට පස්සේ අපේ නම කතා කරලා මෙන්න මේ විදිහට අපේ බබාලට වැක්සින් එක දෙනවා. ඉතින් මේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි සහ හරිම කෙයාරින්. ඉතින් මං හිතනවා බබාලත් එක්ක ඕමාන් එන්න ඉන්න බලාගෙන ඉන්න කෙනෙක්ට කොහොමද වැක්සිනේෂන් මේ වගේ දේවල් ගැන අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියකින් අපි ආයේ හමු වෙමු. මේ වීඩියෝ එක බලපුවාට ගොඩක් ස්තුතියි.